ඊළඟට ඉන්දික තොටවත්ත සහෝදරයා විසින් ඉදිරිපත් කරන චෝදනාවක් තමයි අල් කුර්ආනය කියන්නේ ශුද්ධ වූ බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් කියලා කියනවා විශේෂයෙන්ම බයිබලයේ පරණ ගිවිසුමේ පීඩන සමයේ ක්‍රිස්තියානි සාහිත්‍යයේ යම් යම් කොටස් මේ සියල්ලක්ම එකතු කරලා සංස්කරණය කරලා තමයි මොහම්මද්තුමා අල් කුර්ආනය සම්පාදනය කරලා තියෙන්නේ කියලා බරපතල චෝදනාවක් ඉදිරිපත් කරනවා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පැහැදිලිවම සඳහන් කරනවා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා විසින් පහළ වුණු දෙයක් කියලා. "ඉන්නා අන්සල්නාහු ෆී ලෛලතිල් කද්ර." මෙම කුර්ආනය අපි පහළ කරේ බලගත්ු රාත්‍රියක. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 185 සඳහන් කරනවා "සහ්රු රමලාන් අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන්." රමලාන් මාසයේදී තමයි මෙම කුර්ආනය පහළ කරේ. "හුදල් ඉන්නාස්." මිනිසුන්ට යහමඟ පෙන්වීම සඳහා කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරනවා. ඉස්ලාමීය සඳහන් කරන්නේ කුර්ආනය අල්ලාහ් තාලා විසින් පහළ කරපු දෙයක් කියලා. කුර්ආනයට පෙර විවිධ වක්තුරු වරුන්ට විවිධ ධර්ම ග්‍රන්ථ පහළ කර තිබෙනවා. නමුත් ඉන්දික තොටවත්ත කියන්නේ බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් කියලා කියනවා. දැන් ඉන්දික තොටවත්තට පමණක් නෙමෙයි තවත් බොහෝ අයට මෙවැනි සැකයක් තිබෙනවා කුර්ආනයේ බයිබලයේ පරිවර්තනය. බයිබලෙන් කොටස් උපුටා දක්වලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපි පැහැදිලිවම දැනගන්න ඕන ඉන්දික තොටවත්ත එවැනි අය මෙසේ චෝදනාවක් ඉදිරිපත් කරන්න හේතුව කුර්ආනයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් යම් යම් වක්තෘවරුන්ගේ නම් හා ඔවුන්ගේ ඉතිහාසයන් කුර්ආනයේ සඳහන් වෙනවා. ආදම් තුමාගේ කතාව, ඒව තුමියගේ කතාව කුර්ආනයේ සඳහන් වෙනවා. යම් යම් වෙනස්කම් ඇතුව. ඒ වගේම නෝවා තුමා, මෝසෙස් තුමා, යේසුස් තුමා, මරියම් තුමිය, චෙකරියස් තුමා, යොහන් තුමා, යෝබ් තුමා මෙවැනි බොහෝ අය පිළිබඳව වක්තෘවරුන් පිළිබඳව පරිශුද්ධ වූ අල් කුර්ආනය සඳහන් කරනවා. නමුත් කුර්ආනය කියන්නේ බයිබලෙන් සම්පූර්ණයෙන්ම අනුකරණය කරලා බයිබලයේ තිබෙන සියලුම දේවල් එක තැනකට ගෙනල්ලා සංස්කරණය කරපු කෘතියක් වශයෙන් දක්වන එක වැරදි. කුර්ආනය වක්තෘවරුන්ගේ ඉතිහාසය සඳහන් කළත් බයිබලයේ සඳහන් කරනවා වගේ මොහුට දාව මොහු උපන්න මොහුට දා උපන්නේ මොහු මොහුගේ පුත්‍රයා මොහු ඔවුන්ගේ අර පරම්පරා ලැයිස්තුව හෝ එම වක්තෘවරුන්ගේ සම්පූර්ණ ජීවිත කතාව කියලා සෑම දෙයක්ම කුර්ආනයේ සඳහන් කරන්නේ නැහැ. කුර්ආනයේ සඳහන් කරන්නේ වක්තෘවරුන්ගේ යම්කිසි ජීවිත කතාවක මිනිසයන්ට ආදේශයක් තිබෙනවා නම් පෙර වක්තෘවරුන්ගේ ඒ ආදර්ශයේ පූර්වාදර්ශයේ සහිත කොටස පමණයි කුර්ආනයේ විශේෂ කොටස සලකන්නේ. යූසුෆ් නබිතුමා කියන ජෝසප් කියන ඒ නබිතුමා වක්තෘවරයාගේ සම්පූර්ණ ඉතිහාස කතාව ඇර අනෙකුත් වක්තෘවරුන්ගේ බොහෝම වැදගත් ප්‍රධානතම සිද්ධීන් පමණයි පරිශුද්ධ අල් කුර්ආනයේ සඳහන් වෙන්නේ. ඒතකොට කුර්ආනයේ බයිබලයෙන් සම්පූර්ණයෙන්ම අනුකරණය කරපු එකක් කියලා නැත්නම් කොටස් අනුකරණය කරලා කිව්වයි කියලා කියන්නට බෑ. දැන් ආබ්‍රහම් තුමාගේ ජීවිතය ගත්තත්, නෝවා තුමාගේ ජීවිතය ගත්තත්, ලෝත් තුමාගේ ජීවිතය ගත්තත් බයිබලයේ පවසන ඒ ආකාරයෙන්ම කුර්ආනයේ පැවසුවේ නැහැ. බයිබලයේ සමහර වක්තෘවරුන්ගේ චරිතවලට සමහරක් දේ සිද්ධීන් සම්බන්ධ කරලා තිබෙනවා. වක්තෘවරයෙකුගේ චරිතයකට මේවා ගැලපෙනවද නැද්ද කියලා සඳහන් කරන සමහර කරුණු බයිබලයේ තුල සඳහන් වෙනවා. එවැනි කරුණු කුර්ආනයේ සඳහන් වන්නේ නැහැ. කුර්ආනයේ ඉතා පැහැදිලිව වක්තෘවරුන්ගේ සද්ධාවන්ත ජීවිතය, ඔවුන්ගේ සද්ධාව, ඔවුන්ගේ යහපත් හැදියාව, ඔවුන්ගේ විනය පිළිබඳව ප්‍රශංසා කරලා තමයි කුර්ආනයේ සඳහන් කරන්නේ. ඒ වගේම කුර්ආනයේ සඳහන් කරන්නේ මේ වක්තෘවරුන්ගේ සුළු ජීවිතයේ කොටස් පමණයි. කුර්ආනයේ විශාල වශයෙන් තිබෙන්නේ මිනිසාගේ ජීවන මඟ පිළිබඳව කොටස්. මිනිසා ජීවිතයේ උපතේ සිට විපතේ දක්වා, උදේ අවදි වුණු මොහොතේ සිට රාත්‍රියේ නිදා ගන්නා මොහොතේ දක්වා මිනිසා සිදු කළ දෛනික ජීවිතයේ විවිධ මඟ පෙන්වීම් කුර්ආනයේ තුල සඳහන් වෙනවා. මිනිසා කෙල ගැසීමේ සිට රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීම දක්වා මිනිසාගේ ජීවිතයට අවශ්‍ය කරන සිවිල් කටයුතු පිළිබඳව කුර්ආනයේ සඳහන් වෙනවා. එවැනි මඟ පෙන්වීමක් පෙර ග්‍රන්ථවල අපට දැක ගන්නට බැහැ. මිනිසාගේ ජීවන සම්පූර්ණ ජීවන සැලැස්ම කුර්ආනයේ තුල සඳහන් වෙනවා නම් බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් කියලා කොහොමද කුර්ආනයේ පිළිබඳව සඳහන් කරන්නේ? කුර්ආනයේ බයිබලයේ විවිධ ප්‍රතිපත්ති වලට විරුද්ධව ප්‍රකාශ කරනවා. උදාහරණයක් වශයෙන් පවසනවා දේව සංකල්පය. දේව සංකල්පයේ විශේෂයෙන්ම කුර්ආන් ඒක දේව සංකල්පයේ ස්ථාවරව සිටිනවා. ඒක දේව සංකල්පයේ කිසිදු අංශු මාත්‍රයක්වත් නැමීමක් හෝ අත්හැරදීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානි ජනතාව නැත්නම් බයිබලය පැරණි ගිවිසුමේ පැවති ඒක දේව සංකල්පයේ
යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කුර්ආනයේ ප්‍රතික්ෂේප කරනවා පස්වන පරිච්ඡේ 17 වන වැකියේ ලකද කෆරල් ලදීන කාලු ඉන්නල්ලාහ වල් මසී ඉබ්නු මරියම්. මරියම්ගේ පුත් මසී ඊසා අල්ලා යයි පවසන කෙනෙක්. අල්ලාහ් තාලාව සැබවින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවායි කියලා කුර්ආනයේ පවසනවා. ඊසා යේසුස් තුමන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේයයි පවසනවා නම් ඔවුන් දෙවියන්ව සැබවින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවායි කියලා සුද්ධ වූ කුර්ආනයේ පවසනවා. බයිබලයේ අනුකරණයක් නම් සුද්ධ වූ කුර්ආනයේ බයිබලයේ ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන දේව සංකල්පය අනුකරණය කර තිබිය යුතුයි. නමුත් එසේ දෙයක් නැහැ. ඒ වගේම සුද්ධ වූ කුර්ආනයේ මුල් පාපය පිළිබඳව මුල් පාපයේ සම්බන්ධයෙන් බයිබලයේ දරන මතයට විරුද්ධ මතයක් කුර්ආනයේ දරනවා. පැරණි ගිවිසුමේ උත්පත්ති කතාවේ මුල් පාපය ආදම් ඒවා තහනම් ගසේ පළතුරු අනුභව කරා. එම නිසා ඔහුගේ ශරීරය අවයව පිළිබඳව ඔහුට අවබෝධයක් ලැබෙනවා. ඔහු තමන්ගේ සිරුරේ අවයව වසාගත්තා. ඊට පස්සේ ඔහු සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන්නට උන්ට සිද්ධ වෙනවා. දිව්‍යමය ජීවිතෙන් ඔහු ඉවත් වෙනවා. ඔහුට සිද්ධ වෙනවා ආදම් පාපයක් කරන නිසා වෙහස මහන්සි වී උපයා මිල මුදල් හම්බ කරගෙන ජීවත් විය යුතුයි කියලා. ඒ ස්වර්ගයේ ස්වභාවයෙන්ම ලැබුණු නිර්ආයාසයෙන් ලැබුණු සියලු සැප සම්පත් ඔහුට අහිමි වෙනවා. ඒව තුමිය ඒ වරදට හවුල්කාරියක් වන නිසා එය ප්‍රසූත වේදනාව දරන්නට සිද්ධ වෙනවයි කියලා උත්පත්ති කතාව පවසනවා. සර්පයා වුණ නොමග යවයි කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම මුල් පාපය අනෙකුත් පරම්පරා වලට සම්ප්‍රේෂණය වෙලා අවසානයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ තමන්ගේ ලේවලින් ඒ මුල් පාපය සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරලා මුල් පාපයෙන් මිනිසාව මුදවා ගත්තයි කියන එක තමයි ක්‍රිස්තියානි ජනතාව අදහන්නේ. ඒ පිළිබඳව විවිධ මතභේද තිබෙන්නට පුළුවන් ඒ ක්‍රිස්තියානි ජනතාවගේ ඇදහිල්ල. නමුත් කුර්ආනයේ එසේ පවසන්නේ නැහැ. ආදම් ඒව කියන්නේ පාපයක් කරා. තහනම් ගසේ ඔහුන් පළතුරු අනුභව කරා. නමුත් ඒ වෙනුවට ඔහුන්ට සමාව ලබා දුන්නා. ඔහුන් කරපු වරදට ආදම්ගේ පුත්‍රයන් දඩුවම් කරනු ලබන්නේ නැහැ කුර්ආනයට අනුව. ඔහුන් තහනම් ගසේ ගෙඩි කෑවා. ඔහුන්ව සම්පූර්ණයෙන්ම ස්වර්ගයෙන් දෙවියන් වහන්සේ ඉවත් කරනවා. ඉස්බිතු මින්හා ජමියා. මෙහින් ඔබ සියලු දෙනාම ඉවත් වන්න. ෆයිම්මා යතියන්නකුම් මින්නි හුදන් නුඹලා පෘථිවියේ ජීවත් වන අවස්ථාවේදී මාගෙන් යහමඟ පහළ වෙනවා. ෆමන් තබිය උදාය ෆලා ඛෞෆුන අලෛහිම් වලා උම් යසනුන්. මාගේ දේව පණිවිඩ අනුගමනය කරන්නාට කිසිදු බියක් නැහැ, දුකක් නැහැ කියලා දෙවියන් වහන්සේ සඳහන් කරනවා. ඔහුන්ව ස්වර්ගස්ත ජීවිතයෙන් ඉවත් කෙරුවා. නමුත් එම පාපයේ මුල් පාපය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණේ නැහැ. ඒ පාපය සම්පූර්ණයෙන්ම සමා කරයි කියලා සුද්ධ වූ කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 37 වන වැකියේ සඳහන් වුණා. ෆතලක්කා ආදම මිර් රබ්බිහි කලිමාතින් ෆතාබාලේ. දෙවියන් වහන්සේගෙන් ආදම් වචන කිහිපයක් ඉගෙන ගත්තා. ෆතාබාලේහි දෙවියන් වහන්සේ ඔහුට සමාව දුන්නයි කියලා කුර්ආනයේ සඳහන් කරනවා. එම වචන මොකද්ද කියන එක 8 වන පරිච්ඡේදයේ 23 වන වැකියේ සඳහන් වුණා. කාලා රබ්බනා ලලම්නා අන්ෆසනා වඉල් ලම් තග්ෆිර් ලනා වතර්හම්නා ලනකූනන්න මිනල් ඛාසිරින්. දෙවියනි අපටම අපරාධ කරගත්තා, අපි වැරදි කරා, ඔබ අපව සමා කරේ නැත්නම් අප අභාග්‍යවන්තයන් බවට පත් වෙනවයි කියලා ඔහුන් ප්‍රාර්ථනා කරපු නිසා දෙවියන් ඔහුන්ට සමාව දුන්නයි කියන එක කුර්ආනයේ මතය. පැරණි ගිවිසුමේ නැත්නම් බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් නම් ඒ මුල් පාපය සම්පූර්ණයෙන්ම සුද්ධ වූ කුර්ආනයේ සඳහන් වී තිබිය යුතුයි. එසේ සඳහන් වන්නේ නැහැ. යේසුස් වහන්සේගේ නව ගිවිසුමේ කුරුස පරිත්‍යාගය පිළිබඳව කුරුස බිල්ල පිළිබඳව නව ගිවිසුම සඳහන් කරනකොට පරිසුද්ධ වූ අල් කුර්ආනයේ සම්පූර්ණයෙන්ම කුරුසගත වීම ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිස්තියානි ජනතාවටයි මුස්ලිම් ජනතාවටයි තිබෙන ආගමික මතය මේ මතම තමයි රඳා පවතින්නේ. යේසුස් වහන්සේ තමන්ව කුරුසයට බිලි දීලා තමන්ව බිල්ලක් බවට පත් කරගෙන ජනතාවගේ පාපයේ ඉසිලුවයි කියන මතය ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරනවා. ඉස්ලාම් දහම පවසන්නේ යේසුස් වහන්සේ කුරුසගත වුණේම නැහැ කියලා. වමා කතලූහු වමා සලබූ. ඔවුන්ව කුරුසගත කරෙත් නැහැ, ඔවුන්ව ඝාතනය කරෙත් නැහැ කියලා ඉස්ලාම් පවසනවා. යේසුස් වහන්සේ ජීවමානව දෙවියන් හමුවේ වර්තමානයේ සිටිනවයි කියන එක තමයි මුස්ලිම් ජනතාවගේ විශ්වාසය. බල් රෆාඅල්ලාහු ඉලෛහි වකාන අල්ලාහු අසීසන් හකීමා. අල්ලාහු තාලා ඔහුව තමන් වෙතට ඔසවා ගත්තා. අල්ලාහු තාලා අභිභවන්නේ, අල්ලාහු තාලා ඥානවන්තයෙක් කියලා අල්ලාහු තාලා සඳහන් කරනවා. ඉස්ලාම් වෙනස් වෙනවා. කොහොමද බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් කියලා කියන්නේ? සෑම ප්‍රධාන අංගයකදීම ක්‍රිස්තියානි ආගමෙන් ඉස්ලාම් දහම වෙන් වෙලා තිබෙනවා. එම නිසා බයිබලයේ අනුකරණයක් වශයෙන් පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි. තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. ඉස්ලාම් දහම දේව පුත්‍ර සංකල්පය. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයන් වශයෙන් ක්‍රිස්තියානි ජනතාව පවසනකොට ඉස්ලාම් දහම දෙවියන් වහන්සේට පුත්‍රයෙක් සිටිය නොහැකි කියලා තරයේ ප්‍රකාශ කරනවා.
සුද්ධ වූ කුර්ආනයේ 19 වන පරිච්ඡේදයේ 88 වන වැකිය සිට 93 වන වැකිය දක්වා කියවලා බලන්න. වකාලුත්තහදර් රහ්මානු වලදා අසීමිත කරුණාවන්තයා වන අල්ලාහ් තාලා තමන්ට දරුවෙකු හදාගත්තයි කියලා වදාගත්තයි කියලා ඔහුන් පවසනවා. ලකද ජීතුම් සියන් නිද්ද ඔහුන් මහත් අපවාදයක් තමයි ගොතා තිබෙන්නේ. තකාදු සමාවාතු යත ෆත්තර්න මින්හු මෙම වැකිය නිසා ප්‍රකාශය නිසා අහස කඩා වැටෙන්නට වෙරදරනවා. වතන් සක්කල් අරුළු පොළව පැලෙන්නට වෙරදරනවා. වත හිරුල් ජිබාලු අද්දා කඳු සුණු විසුණු වී සීසී කඩවන්නට වෙරදරනවා. අන්ද අවුලි රහ්මානි වලද අර්සීමිත කරුණාවන්තයාට පුත්‍රයෙක් සිටනවයි කියලා පැවසීමම මෙතරම් වූ සමාජයේ විවසනයක් ලෝකයේ විවසනයක් සිද්ධ වෙන්නට දරමින් සිටනවා. එතරම් බරපතල අභූත චෝදනාවක් බරපතල අපවාදයක් කියලා සර්වබලධාරී දෙවියන් කුර්ආනයේ පවසනවා. වමා යම්බහි ලිල් රහ්මානි අයත්තඛිද වලද සීමිත කරුණාවන්තයා වන අල්ලාට දරුවෙකු ඇති කර ගැනීමේ වදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියලා ඉස්ලාම් පවසනවා. ඉස්ලාම් සම්පූර්ණයෙන්ම දේව පුත්‍ර සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. දෙවියන් වහන්සේට ජාතක පුත්‍රයාණන් කෙනෙක් නොසිටින බව ඉස්ලාම් පවසනවා. එසේ පවසද්දී බයිබලයේ අසම්පූර්ණ විකෘති පරිවර්තනයක් කියලා කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේට පුත්‍රයෙක් සිටීම විකෘති දෙයක්ද? දෙවියන් වහන්සේට පුත්‍රයෙක් නොසිටීම විකෘති දෙයක්ද? ඉස්ලාම් දහම අනුකූල. එනිසා ඉන්දික තොටවත්ත බයිබලයේ අනුකරණයක් යැයි පැවසීම අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නැහැ කියන එක තරයේම ප්‍රකාශ කර සිටිනවා. ඊළඟ කාරණාව තමයි නබිනායක තුමාණන් ජීවතුන් අතර සිටන කාලයේදී බයිබලයේ අරාබි පරිවර්තනයක් තිබුණාද? අරාබි කරේ මදීනාවේ යුදෙව් ජාතිකයන් ජීවත් වුණා. ක්‍රිස්තියානි ජාතිකයන් ජීවත් වුණා. නමුත් ක්‍රිස්තියානි ජාතිකයන් හා යුදෙව් ජාතිකයන් අතර තිබුණේ ඔවුන්ගේ ඉන්ජිල් කියන තෝරා කියන කුර්ආනයේ ප්‍රකාශ කරපු ධර්ම ග්‍රන්ථය. ඒ නබිනායක තුමාණන්ගේ කාලේ තිබුණේ නබිනායක තුමාණන් ඔවුන්වත් සමහර දඬුවම් රජයේ විසින් ක්‍රියාත්මක කරනකොට යුදෙව් ජාතිකයන් ඒවා ප්‍රතික්ෂේප කරා. ඉස්ලාමීය රජය තුල මෙවැනි දඬුවමක් ලබා දීම ස්වාමින් වහන්සේ අපිට පාල කරලා නැහැ, අපේ ධර්ම ග්‍රන්ථවල මෙම දඬුවම් ක්‍රම නැහැ කියනකොට නබිනායක තුමාණන් පවසනවා ඔබේ ධර්ම ග්‍රන්ථ ඉදිරිපත් කරන්න. නබිනායක තුමාණන්ට කියවන්න දන්නේ නැහැ නබිනායක තුමාගේ අසල මිත්‍රවරු සිටියා. ඔබගේ තවුරාත්වල නැත්නම් තෝරාවල මෙම දඬුවම තිබෙනවද නැද්ද කියලා කියවා පෙන්වන්න කියලා නබිනායක තුමාණන් කියනකොට යුදෙව් ජාතිකයන් ඒ දඬුවම් තිබෙන කොටස අතින් වහලා කියවා පෙන්වනකොට යුදෙව් ජාතිකයන් අතරින් ඉස්ලාම් වැළඳගත් නබි මිත්‍රවරු අල්ලාගේ ධර්ම දූතයනේ මොහුන් ඒවා වසන් කරනවා. ඒ ධර්ම ග්‍රන්ථයේ නීතිය තිබෙනවා ඔහුගේ අතින් වසන් කර තිබෙනවායි කියලා ප්‍රකාශ කරනකොට ඉර්ෆා යදක නුඹේ අත ඉවත් කරන්න, අත ඔසවන්න, ඇයි වසන් කරන්න, ඒවා පැහැදිලිව ප්‍රකාශ කරන්න කියලා ඒ කාලේ තෝරා වශයෙන් තිබුණු, තවුරාත් වශයෙන් තිබුණු ග්‍රන්ථ තිබුණා මිසක් බයිබලය ඔහුන් සතුව තිබුණේ නැහැ. අරාබි බයිබලයක් තිබුණේ නැහැ. නබිනායක තුමාණන්ගේ කාලේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස වෙනකොට බයිබලයේ අරාබි පරිවර්තනයක් තිබුණයි කියන එක ඔප්පු කරන්න පුළුවන්ද? බයිබලයේ කියවලා අනුකරණය කරා නම් බයිබලයේ අරාබි පරිවර්තනයක් තිබිය යුතුයි. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, බයිබලයේ අරාබි පරිවර්තනයක් තිබුණත් ඒ කියවීමේ හැකියාව නබිනායක තුමාණන්ට නැහැ. නබිනායක තුමාණන් පිළිබඳව අපි කලින් සඳහන් කරා 28 වන පරිච්ඡේ 48 49 වන වැකියේ වමා කුන්ත තතුරු මින් කබලිහි මින් කිතාබින් මීට පෙර ඔබ කිසිදු ධර්ම ග්‍රන්ථයකින් කියවා නැත. වලා තහුත්තුහු බියමීනික ඔබේ දකුණතින් ඔබ ලියන්නෙත් නැත. ඉදන් ලර්තාබල් මුබිතිලූන් එවිට නාස්තිකයින් ඔබව සැක කරන්නට තිබුණයි කියලා නබිනායක තුමාණන්ට අල්ලා පවසනවා. මෙම කුර්ආන් වැකිය පහළ වෙන අවස්ථාවේදී නබිනායක තුමාණන් සතුව අරාබි බයිබලයක් හෝ එසේ නැත්නම් වෙනත් ධර්ම ග්‍රන්ථයක් කියවලා නබිනායක තුමාණන් ලියා තිබුණා නම් වහාම ක්‍රිස්තියානි ජනතාව හා යුදෙව් ජනතාව ඒව සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරලා මෙන්න මුහම්මද් මේව තමයි අනුකරණය කරලා ලිව්වේ කියලා චෝදනා නගන්නට තිබුණා. නමුත් සිද්ධ වුණේ මොකද්ද? නබිනායක තුමාණන් කුර්ආනීය වැකි පාරායනා කරනකොට බයිබලයේ තිබුණු දේවල් එසේ නැත්නම් තවුරාත් වල තිබුණු දේවල් එසේ නැත්නම් ඉන්ජීල් නැමැති ධර්ම ග්‍රන්ථයේ තිබුණු දේවල්ම නැවත නැවත නබිනායක තුමාණන් ප්‍රකාශ කරා නම් දැනටමත් යුදෙව් ජාතිකයෙක් වශයෙන් සිටින කෙනෙක් මුස්ලිම්වරයෙක් බවට පරිවර්තනය වන්නට කිසිදු උවමනාවක් නැහැ. තමන්ගේ ධර්ම ග්‍රන්ථවල තිබෙන දේවල්මයි මොහම්මද් තුමාණන් නැවතත් කියන්නේ. එසේනම් මම යුදෙව් ජාතිකයෙක් වශයෙන්ම සිටිය හැකි, මම නැවතත් මුස්ලිම්වරයෙක් බවට පත්වන්නට කිසිම ඕමනාවක් නැහැයි කියලා ඔවුන් යුදෙව්වරුන් වශයෙන්ම ජීවත් වන්නට තිබුණා. නමුත් සත්‍ය වූ දේ තමයි නබිනායක තුමාණන්ගේ කාලයේ යුදෙව් ජාතිකයන් හා ක්‍රිස්තියානි ජාතිකයන් අතරින් බොහෝ පිරිසක් ඉස්ලාම් දහම වැළඳගත්තා. හේතුව තමන්ගේ ධර්ම ග්‍රන්ථයේ තිබෙන දේවල් මොහු පවසනවා, එහි නැති ඊටත් වඩා වැදගත්
ඊටත් වඩා පරම සත්‍ය වූ දේවල් පවා නබි නායකතුමාණන් පවසනවයි කියලා තමයි නබි නායකතුමාණන්ගේ කාලේ ජීවත් වුණු යුදෙව් ජාතිකයන් හා ක්‍රිස්තියානි ජාතිකයන් ඉස්ලාම් දහම වැළඳගත්තේ. තමන්ගේම ධර්ම ග්‍රන්ථයේ නබි නායකතුමා නැවතත් රිපීට් කරනවා නම් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔවුන් වැළඳගත්තා. අවසානයේදී යුදෙව් ජාතිකයන් යම් කිසි ප්‍රදේශයක සීමාවන තරමට ඉස්ලාම් දහම තුලට දහස් ගණනින් යුදෙව් ජාතිකයන් ප්‍රවිෂ්ඨ වුණා. මෙන්න මේ නිසා තමයි වර්තමානයේ පවා යුදෙව් ජාතිකයන්ගේ තමන්ගේ ජාතිය අවශේෂ වුණයි කියලා, තමන්ගේ ජාතිය නැස්තාවශේෂ වුණයි කියලා, තමන්ගේ ජාතිය ඉතුරු වුණේ නැහැ කියලා තමයි ඔවුන් නබි නායකතුමාණන් කෙරෙහි කෝපයෙන් පසුවන්නේ. නබි නායකතුමාගේ වක්තෘභාවය පිළිගන්නට ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. ඔවුන් යේසුස්තුමාවත් පිළිගන්නේ නැහැ, නබි නායකතුමාණන්ව පිළිගන්නේත් නැහැ. මේ දේවල් සිද්ධ වුණේ ඇයි? අනුකරණයක් නම්. අනුකරණයක් නම් අන්න නබිතුමා අනුකරණය කර අපේ දේවල් තමයි කිව්වේ කියලා නබි නායකතුමාණන්ව තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නට තිබුණා. නමුත් සැබෑ සත්‍ය නබි නායකතුමාණන්ගේ අවසාන අධිරාජ්‍ය බලය මේ ලෝකයේ තුනෙන් එකක කොටසකට ව්‍යාප්ත වන තරමට ඉස්ලාම් දහම සම්පූර්ණයෙන්ම ලෝ පුරාම පැතිරුණා. මෙයයි යථාර්ථය. තවත් වැදගත් කාරණාවක්, නබි නායකතුමාණන් බයිබලයෙන් අනුකරණය කරා නම් අද වර්තමානයේ තිබෙන කුර්ආනයේ කටපාඩම් කරන ස්වරූපයෙන්ම බයිබලයක් තිබිය යුතුයි. කුර්ආනය අද වනපොත් කරනවා අපි. කුර්ආනයේ සම්පූර්ණ වැකිගණනම අපි කටපාඩමින් අපට කියවන්නට හැකියාව තිබෙනවා. නමුත් බයිබලයේ තිබෙන වැකි එසේ කටපාඩමින් කියවන්නට හැකියාවේ පසුවන්නේ නැහැ. එම සුවිශේෂී තත්වයේ තිබෙන්නේ කුර්ආනයේ පමණයි. හේතුව ඒ ලිව්වේ නබි නායකතුමාණන් අනුකරණය කරලා නෙමෙයි, ඒ ਸਰව බලධාරී දෙවියන්ගේ දේවානුභාවයෙන් පහළ වුණු පණිවිඩයක් වන නිසා. එම නිසා ක්‍රිස්තියානි සාහිත්‍ය වලින් හෝ බයිබලයේ පැරණි ගිවිසුමෙන් හෝ එසේ නැත්නම් පාඩන පීඩන සමයේ හෝ වෙනත් ධර්ම ග්‍රන්ථ වලින් බයිබලයේ අනුකරණය කරලා කුර්ආනය සම්පාදනය කරයි කියලා කියනවා නම් ඒ සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් වන බව මෙම කරුණු කාරණාවලින් ඔබට පැහැදිලි වන්නට ඇති.